නිදුක් නිරෝගිමත් යහපත් වාසනාවන්ත කාලසීමාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔබ බලාපොරොත්තුෙන් ඉන්න වැඩසටහනක් අරගෙන මම ඔබ සමග සම්බන්ධ වෙනවා. විශේෂ වශයෙන් 2024 උදා වුණා. දැන් ඔන්න මාස පහක් සම්පූර්ණයෙන් ගෙවිලා අවසන් වෙනවා. ඒත් එක්කම ඔන්න 6 වෙනි මාසය ලැබෙනු තිබු. 6 වෙනි මාසය ගෙවීමත් එක්ක වසරේ හරි අර්ධයක් ගෙවිලා අවසන් වෙන්නයි යන්නේ. ඉතින් අද ඊයේ වගේ වුණාට සැහැණ කාලයක් ගත වෙලා අපි ආපසර හැරලා බැලුවොත් අපි කොතනද කියන එක අපි හිතලා ඉදිරියට සැලසුම් කරන්න පසුතැවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්නේ ජුනි මාසය ගැන, 2024 වසරේ 6 වෙනි මාසය ගැන. මේ ජුනි මාසය ඉතාමත්ම සුවිශේෂී මාසයක්. ඒකට හේතු වෙන්නේ ප්‍රධානම කාරණාව මේ ග්‍රහ පීඨීම් අති ප්‍රබල දුර්ලභ ගණයේ ග්‍රහ පීඨීම් රැසක් ඇති මාසයක් මේක. විශේෂ වශයෙන්ම ලග්න 12ටම පංච මහා පුරුෂ යෝග උදා කරන මාසයක්. ඒක හරි දුර්ලභ අවස්ථාවක්. සමහර ලග්න වලට පංච මහා පුරුෂ යෝග දෙකක් පිහිටනවා. ඉතින් ඒ නිසා මේක පුද්ගලිකව ගත්තත් රටක් වශයෙන් ගත්තත් ටිකක් සුබ ප්‍රතිඵල වෙනසක් පහුගිය කාල සීමාවට සාපේක්ෂව වෙනසක් බලාපොරොත්තු විය හැකි, යහපතක් බලාපොරොත්තු විය හැකි මාසයක්. ඒ නිසා මේක අනිවාර්යෙන් මේ කතාව අහන්න. මේ සමහරු චෝදනා කරනවා, සමහරු අහනවා ඇයි මේ කියන සුබ ප්‍රතිඵල අපිට නොලැබෙන්නේ, මේ ලග්නෙට කියන සුබ ප්‍රතිඵල නැත්තේ. මේකයි මේක පොදු පලාපල කතනයන්. මේ පොදු පලාපල කතනය තුළ සෑහෑදුරට ඔබේ ලග්නටේ බැලපෑම් කරනවා කියන ඒවා. හැබැයි මේ දේවල් ඔබේ උප්පත්ති කේන් සටහන් තුළ පිහිටීම එක්ක, ඒ තුළ තියෙන පිහිටීම් දසාවල් අපල උපද්‍රව හෝ වේවා, යෝග හෝ වේවා, ඔය කුමන හෝ කාරණාවක් තුළ වෙනස් විය හැකි. නමුත් ඒක එහෙම නොවෙන්න තමා මම වීඩියෝ අවසන් මේ පිළියම් පිළිවෙත් කියන්නේ. ඒ නිසා මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරය කරන කෙනෙකුට, හැබැයි මෙහෙමයි, ෂණික ප්‍රතිපල නෙමෙයි කරපු සැනින් එහෙම නෙමෙයි, නෑ පියවරෙන් පියවර ගිහිල්ලා මේ යම්කිසි ආකාරයේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරන අයට මේ කියන යහපත් දේවල් අත්කරගන්න පුළුවන්. පුද්ගලිකෙන් සටහන් තුළ මොන පසුබෑම තිබ්බත්, මොන නරක දසාව තිබ්බත්, අන්න ඒ දේ ඔබ කළ යුතුයි. තමන්ට හැකි පමණින් කරන්න. සමහර දේවල් කරන්න බෑ. දැන් විදේශ ගත වෙලා ඉන්නකොට බෝධි පූජා තියන්න බෑනේ, බුදුන්ට පහන් දල්ලන්න, දෙවියන්ට පහන් දල්ලන්න බෑනේ. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. එහෙනම් ඔබට පුළුවන් අර පිරිත් සජ්ජන ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න. ඕන්නේ කියන්නේ මේ හිතින් කරගත්තත් කමන්නේ, ඇහෙන්න කියන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් අර ශිව දෙවියෝ සම්බන්ධයෙන් මම අර ගුරු මාරුන් ඉඳන්ම කිව්වා මන්ත්‍රය, ඒකට බෝධි පූජා තියලා හෝ බුදු පහන තියලා තවත් පහන් දල්ලලා කරන්න අවශ්‍ය නැහැ. ඒ මන්ත්‍රය කටපාඩමේ ඔබ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ යොදා ගන්න. එතකොට මේ කියන යහපත උපරිමයෙන්ම අරගෙන අයහපත සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන්. ඒක ස්ථිරයි. වීඩියෝ වල පරණ වීඩියෝ වල බලන්න ඕන තරම් සාක්ෂි දරලා ඇති. ජීවිතේ නරකම කාල දශාවක් වෙලා බැලුවොත් නමුත් මේ තරම් හොඳ කාලයක් කැවිලේ නැහැ. මොකද ඒ වෙනස වුන් කරගෙන මේ গুপ্ত දේවල් තුල නෙමෙයි, මේ තනිකර මානසික භාවනාව තුළ, මනස තුළ ධනාත්මක භාවතාවයේ ඕරක ධනාත්මක කර ගැනීම තුළ. අන්න ඒක නිසා උත්සාහ දරන එක පොඩ්ඩක් පැහැදිලිව කිව්වේ, ඒක දැනගන්න. ඉතින් තවත් දෙයක් කියනවා නම් මේ පුද්ගලිකේසන් හම් පරීක්ෂා කිරීම ගැන අහලා තිබ්බ කොටදී මම මේ දේ කරන්නේ. මොකද හේතුව මේක මට ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මම ව්‍යාපාරකද කරන්නේ නැහැ. මොකද මේ මගේ වැඩසටහනේ වීඩියෝ පාල කරන විදිහට, මේ thumbnail පාල කරන විදිහටම, ඒ විදිහටම හදලා channel keep එක යනවා මම දැක්කා. නමුත් ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද ඒක ඔවුන්ගේ අයිතිය. පොඩක් එහෙට මෙහෙට කරලා කමන්නේ, කවුරු ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න කරන දෙයක්. නමුත් ඒ වගේ දේවල් උපයගෙන මගේ නම භාවිතා කරලා ඔන්න මුදල් අරගෙන ක්‍රේන් සටහන් පරීක්ෂා කරලා දෙනවා කියලා ඔවුන් රවට්ටලා දෙනවා. අන්න ඒ වගේ ඒවල රැවටෙනවා. මොකද මම මුදල් ගෙන හෝ නොගෙන කවමදාක්වත් ක්‍රේන් සටහන් පරීක්ෂා කරන්නේ නැහැ. ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් මේ කියන දේවල් තුල හෝ මේ පිළියම් පිළියෙත් තුල දිනවන Facebook පිටුවට මගේ රාගස්රණිවන Facebook පිටුවට මැසේජ් එකක් දාන්න, මම ඒකට උත්තරයක් දෙන්න. ඒත් මම පුද්ගලික ක්‍රේන් සටහන් පරීක්ෂා වලක් කිරීම කිසි විටක සිදු කරන්නේ නැහැ. රැවටෙන්න එපා. මොකද මේ අසරණ වෙලා මිනිස්සු දුක්බරිතව ඉන්න වෙලාවක ඔවුන්ව තව රවට්ටලා ඒ වගේ පවුකාර වැඩ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. මට ඔබට කියන්න දෙන්නේ ඔවුන් මේ දේ කරපු දේ ඔබ නොරැවටි ඉන්න. ඒකයි විය යුතු දේ. සමාවෙන්න කාලය ගත එක ගැන කතා කරන්න. තව පුංචි දෙයක් කියනවා, මේ ගුරුමාරුව සම්බන්ධයෙන් මේ පළඳ වෙච්ච වීඩියෝ පළ කරා සියලු ලග්න සඳහා වෙන වෙනම අන්න ඒව අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ තියෙනවා ලබන වසරේ මේ මාසේ දක්වාම මේ කොහොමද මේ ගේම ගහන්නේ, කොහොමද මේ ගමන යන්නේ කියන එක. ඒකට කරන්න ඕන පිළියම් පිළිවෙල. ඒ නිසා අනිවාර්යෙන් අහපු නැති අහන්න. ඒ වීඩියෝ හොයාගන්න අමාරු නම් කියන්න, මම channel එකට කියන්න ඒ link එක ඔබට කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න කියලා. ඉතින් එහෙනම් ඒ කතාව ඇති පැහැදිලිවම කියන්නේ රැවටෙන්න එපා. මගේ දුරකථන අංක දාලා නැහැ. මම කොහෙත්ම ඔබට සම්බන්ධ වෙන්නේ නැහැ ව්‍යාපාර කටයුතු සඳහාවත් කිසිම දෙයකට. ඒ නිසා රැවටෙන්න එපා. එහෙනම් අපි යන් අද මාතෘකාට. රාශි චක්‍රයේ 4 වෙනි රාශිය ලග්නාධිපති සඳු ග්‍රහය. ඒවත් චන්ද්‍රයා වූ කටක ලග්නේ. කටක ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් මෙන්න කටක ලග්න හිමියන්ට
ඒ රාෂ්ටකයක් අෂ්ටම ඒ රාෂ්ට්‍රයක් කියන කියලා අපි දන්නවනේ. ඒක රහසක් නෙමෙයි. නම් මේ ඒ රාෂ්ට්‍රකේ අන්තිම මාස කීපය ගෙවෙන්නේ. ඔන්න ලබන වසරේ මාර්තු 29 දී ඒ රාෂ්ට්‍රකේ අෂ්ටම ඒ රාෂ්ට්‍රය ගෙවිලා අවසන් වෙනවා. ඉතින් ඕවත් එක්ක පසුබෑම් වලට ලක් වෙලා හිටපු කටක ලග්න හිමියන්ට යම්කිසි ආකාරයේ මේ ගුරු මාරුවත් එක්ක සහ මේ තියෙන ග්‍රහ පීඩීම් එක්ක මම කිව්වා යහපත් කාලයක් ඔන්න ළඟා වීගෙන එනවා. අන්න ඒකට තවත් සුබ පෙර නිමිත්තක් එලි දක්වමින් ඔබට මේ වෙද්දි ඔන්න රුචක කියන පංච මහා පුරුෂයෝ ගැන මේ මාසය තුල තියෙනවා. ඉතින් කුජගහය ඔබගේ දසවෙනි භාවයේ තැන්පත් වෙන්නේ. ඒ වගේම මේ තත්ත්වයන් තුල කේතු ඔබගේ තුන්වෙනි භාවයේ ඉද්දී, ශනි අටවෙනි භාවයේ ඉන්නවා, රාහු ඔබගේ නවවැන්නේ ඉද්දී, ඊතා සුවිශේෂී වූ ග්‍රහ සංයෝගයක් රවි සිකුරු ගුරු බුධ කියන ග්‍රහයන් සියලු දෙනාම ඔබගේ අයස්ථානයේ වෙච්ච 11 වැනි තැන්පත් වෙලා ඉන්නවා. ඊතාමත් සුවිශේෂී තත්ත්වයක් තුල මේ තත්ත්වයන් තුල කොහොම වේවිද මේ මාසය කියලා කතා කළොත් මේ මාසය තුළ විශේෂයෙන්ම මේ රැකියා ව්‍යාපාර තුළ නොසිතූ ආකාරයේ වේගවත් දියුණුවක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබ අර පහුගිය කාල සීමා තුළ තිබුණට වඩා ඇත්තටම නොතිබුණු උත්සාහයකින් උනන්දුවකින් කටයුතු කරන මේ ජුනි මාසය තුළ විශේෂ වශයෙන්ම කටක ලග්න හිමියෝ ක්‍රියාත්මක වෙනවා. ඔබ තුළ අමුතු ජවයකින් වැඩ කරන්න පටන් ගන්න රැකියාව තුළ හෝ ඒවා ව්‍යාපාර තුළ ඒවා කුමන හෝ තත්වයන් තුළ තමන්ගේ ජීවිකාව තුළ හරි කඩිසරව ඇත්තම කිව්වොත් අර කඩිකුලප්පුවෙන් වැඩ කරන්නේ. හැබැයි මේ කඩිකුලප්පුවේ වැඩ කරනවා කියන එකේ පොඩි ඍණාත්මක දෙකුත් තියෙනවා. කඩිකුලප්පුවේ වැඩ කරනවා කියන්නේ ඉක්මන්කාරීත්වය විතරයි. අර බුද්ධිය ටිකක් මදි, අර ඔහේ වේගවත් වීමනේ කතා කරන්නේ. අන්න ඒ දේ පොඩ්ඩක් ඔළුවට ගන්න හේතුව මේලා ඔබ කඩිසරව යහුසුලව කටයුතු කරනවා. ඒ දේවල් තුළ සාර්ථකත්වෙකුත් එනවා. හැබැයි සමහර තැන්වලදී ඉක්මන්කාරීත්වයට වඩා බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරන්න. පොඩි දෙයක් ඒ වෙනස කරගන්න ඕනේ. ඒක මහා පරිමාණයේ ගැටලුවක් නෙමෙයි. නමුත් මම කිව්ව යුතු නිසා ඒක කිව්වේ. එහෙනම් මේ වෙලාවේ ඔබ තුල තියෙන අර යම් කිසි ආකාරයකින් ඉක්මන්කාරීත්වය, ඔබ තුල තියෙන ආත්ම විශ්වාසය, ඔබ තුල තියෙන කාර්යක්ෂමතාවය උපරිමයේ ඔබේ දියුණුව සඳහා කටයුතු කිරීමට වග බලා ගන්නවා. වගේම මේ කාලේ ඔබට පිරිස මෙහෙවන්න, ඔන්න විධාන දින්ද, ඔන්න ඔබ තුළ යම්කිසි ආකාරයකින් නායකත්වයක් දරන්න ඔන්න හැකියාවක් නියෝජනය වෙනවා මෙන්න මේ මාසය තුළ ඉඳන් ඉදිරියට. එහෙනම් මේ කාලේ ඔන්න ඔබ උසස් වීමක් බලාපොරොත්තු හිටියනම්, ඔන්න රැකියාව තුළ ඉහළට යන්න බලාපොරොත්තු හිටියනම්, නැත්තම් දැන් ඉන රැකියට වඩා ටිකක් හොඳ රැකියාවකට, ටිකක් හොඳ පඩියක් එක්ක, වැටුපක් එක්ක තනතුරකට මාරු වෙන්න බලාපොරොත්තු හිටියනම් මෙන්න කාලය උදා වෙලා තියෙනවා. විශේෂ වශයෙන්ම මෙන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට තනතුරු තාන්නමාන ලැබෙන කාල පරිච්ඡේදයක්, වගේම ඔබට නායකත්වය කොහේ ගියත් ඔබට මුල් තැන ලැබෙන කාලය. ඔබේ වචනය නිසා හෝ පුංචි දෙයක් ඔබේ වචනයට පවා මිනිසුන් ඒකරාශී වෙන කාලය. ඒ නිසා මෙන්න මේ කාලේ ඔන්න දේශපාලන සම්බන්ධයෙන් කටයුතු කරන කටක ලග්න හිමියටත් ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක්. මොකද ඔබ වටා පිරිස එක්කාසු වෙන්න, ඔබව විශ්වාස කරන්න, ඔබට මුල් තැන දෙන්න, ඔබට නායකත්වය දෙන්න විශේෂයෙන්ම මහජනතාව පෙළඹෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසාවෙන්ම ඔන්න මේ කාල පරිච්ඡේදය ඉතා සුවිශේෂී කටක ලග්න හිමියන්ට, විශේෂයෙන් මේ ජුනි මාසය, මේ සුවිශේෂී මාසය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය ඔබ තුළ අමුතු පෞරුෂය, යම්කිසි ආකාරයක ප්‍රියමනාප භාවයක් අනිවාර්ය නිර්මාණය වෙනවා. ඒකත් එක්කම අර එඩිතර භාවයේ කාර්යශූරත්වය හේතු කොටගෙන ඔබ තුළ කැපිපෙන තත්ත්වයක් පෙන්වු කරනවා. හැබැයි ඔබ තුළ අර යම්කිසි ආකාරයේ කාර්ය කටයුතු කරද්දී ආවේගශීලීත්වය පොඩ්ඩක් ඇති වෙනවා. ඉක්මන් කෝපේෂන් එක, කෝපය පොඩ්ඩක් ක්‍රියාත්මක වෙන තත්ත්වයක් පෙන්වු කරනවා. අන්න ඒ තත්ත්වය ඔබ බුද්ධියෙන් පාලනය කරගන්න. මොකද පිරිසත් එක්ක කටයුතු කරද්දී ඔවුන් ඔබට මුල් තැන දෙද්දී ඔබ ඔවුන් තලාපෙලන්නවත්, ඔවුන් සමග උරණ වෙන්නවත්, නිතර ඔවුන්ට අඩත් ඒට්ටම් කරන්නවත් ගියොත් අර ඔබේ ප්‍රතිරූපයට ගැටලුවක්. ඒක නිසා අන්න ඒ ෂණික කෝපය පුළුවන් තරම් වළක්වා ගන්න. මොකද ඒක ඔබට අර එක පැත්තකින් උපක්‍රමයක් වෙනවා. මොකද හේතුව මේ වෙලාවේ ඔබේ ඉදිරි ගමනට. අන්න ඒක නිසාවෙන්ම කටක ලග්නමියෝ විශේෂයෙන් වග බලා ගන්න, ඔබ තුළ තියෙන කෝපේ කේන්තිය පාලනය කරගන්න. ඒ වගේම මේ දවස්වල මේ ආරක්ෂක අංශවල කටයුතු කරන කටක ලග්න හිමියන්ට ඔන්න විශේෂ වශයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඔය උසස්වී ප්‍රමෝෂන් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම අර කණ්ඩායම් මෙහෙවීමේ ඔබට ඒ දේවල් වල වගකීම් පැවරන කාල පරිච්ඡේදය. අන්න ඒ තත්ත්වයන් තුළ ඒ වගේ මේ කාලේ මොකක් හෝ ඒ තැන්වල කරන යම්කිසි තරඟ වලට සහභාගී වෙලා ඒවලට සහභාගී වෙලා ඒවල සාර්ථකත්වය ගැන ජයග්‍රහණයක් කරගන්න, ඒක මූලිකත්වය ගන්න හැකියාව ලැබෙනවා. වගේම විශේෂයෙන්ම මේ කාලේ කුජගේ දසාවල් ගෙවන කටක ලග්න හිමියෝ, සිකුරුගේ දසාවල් ගෙවන කටක ලග්න හිමියෝ, බුද්ධගේ දසාවල් ගෙවන කටක ලග්න හිමියෝ, රවිගේ දසාවල් සහ ගුරුගේ දසාවල් ගෙවන කටක ලග්න හිමියන්ට මේ කාලේ නොසිතූ ධන යෝග උදා වෙන කාලයක්. ප්‍රබල අන්දමේ ආර්ථික දියුණුවක් අත්කර ගැනීමේ
හැකියාවක් පවතින කාලපාච්චයදී ඉංගොන්න හැමදාම කිව්වගේ මේ කියන්න මොන දෙයක් මේ ක්ෂණික ධනයෝග නොසිතූ ධනයෝ කිව්ව ගම හැමෝම හිතන්නේ ලොතරයි වාසනා කරලා නෑ ලොතරයි වාසනා විතරක් නෙමෙයි ලොතරයි වාසනා අතිශයෙන් සුළු පිරිසක තියෙන්න පුළුවන් හැමෝටම නෑ ඒක නිසා මෙහෙම කිව්ව ගමන් ගිහලා සොයිප් ටිකට් ගන්න එපා මං කොහොමද කියන්නේ නෑනේ ඔබට මෙන්න මේ සතියේ මේ ලග්න පහකට ගියොත් කෝටි ගානක සොයිප් එකක් ඇදෙනවා ඇදෙනවා එහෙම කතා නෙමෙයි මම මේ කියන්නේ ධනය ලැබීමක් තියෙනවා හදිස්සිය නොසිතූ ආකාරයට එන ඔබ බලාපොරොත්තු නොවුණු ධනයන්නේ මේ ලැබෙන්නේ එහෙනම් ඒක ගොඩාක් දුරට ඔබට අර සමහරක් වෙලාවට ඔබේ මං කියන රැකියාවේ ශ්‍රේණිය වැඩි වෙනවා රැකියාව උසස් වීම ලැබෙනවා අන්න උසස් වීම තුළ ලැබෙන දේ නැත්නම් ඔබ පොඩ්ඩක් පිළිගැනීම ලක් වෙනවා තරඟ වලින් ජයග්‍රහණ ලැබෙනවා අන්න ඒවට තෑගි වශයෙන් හැදෙන ලැබෙන මුදල් වෙන්න පුළුවන් නැත්නම් ඔබට යම් කිසි ආකාරයෙන් ලැබෙන තියෙන දේ පොලක් කටයුත්තක් වෙන්න පුළුවන් මේක මේ මේ පිහිටීම මේ ලග්න 12ටම මේ කාල පරිච්ඡේද පවතින නිසා සුළු හෝ අන්දමින් මේ කාලයේ ඔබට අර ඔබ බලාපොරොත්තු වුණට වඩා මුදලක් අතර ලැබෙන කාලයන් නොසිතූ මාර්ගයකින් ඒක සමහරක් කාලවට ව්‍යාපාරය තුළ අධික ලාභයක් වෙන්නත් පුළුවන්. මොකද මේ කාලේ කටකලක් නෙමෙයින බලාපොරොත්තු වුණට වඩා ලාභ අපේක්ෂාවන් සිද්ධ ගැනීමේ හැකියාවකුත් ඔන්න පවතිනවා ව්‍යාපාර තුළ. අන්න ඒ නිසා ව්‍යාපාර දැන් මේ කාලේ ව්‍යාපාර සාර්ථක වෙනවා වගේම දැන් ඔබ මෙතෙක් දවසක් ව්‍යාපාරයක් කරලා අද ඔබ තුළ තියෙන ඔබ ගාව තියෙන ස්ටොක් එකක් පරණ මිල ගණන් වලට ගත්තා. ඒවල මිල වෙනස් වෙනවා. මිල වැඩි වෙනවා. අන්න එතකොට ලාභය ඔබට වැඩි වෙනවා. අන්න ඔය වගේ කාරණා බලාපොරොත්තු විය හැකි වෙලහෙලඳාම් කරන කටකලග්න මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ අර පහුගිය කාල සීමා තුළ වෙච්ච පාඩු රිකවර් කරගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ කාලේ උපරිම උත්සාහය උනන්දුව තියෙනවා. එහෙනම් ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වීම තුළ ඔබට ඉදිරියට යෑම හැකියාවක් පවතිනවා වගේම ඔන්න ප්‍රසිද්ධිය ඇති වෙන කාලයක් විශේෂ වශයෙන් ඔන්න කලා කටයුතු වල සම්බන්ධ වෙලා ඉන්නවනා නැත්නම් යම්කිසි ක්‍රීඩා ශාස්ත්‍රයන් හෝ මොකක් හරි ප්‍රසිද්ධිය සම්බන්ධ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් කටතුනේ දේශපාලන කියපගත් එකට ආйти කුමන හෝ මට්ටමක විදිහින් ආයට ඔන්න ඔබ තුල ප්‍රසිද්ධිය වැඩි වෙන කාලයක් වගේ ඔබේ කුසලතා එලි දක්වලා ඒ කුසලතා තුල යම් කිසි ආකාරකේ ජන ප්‍රසාදය වගේම ප්‍රසිද්ධියත් කරගන්න පුළුවන් එක පැත්තකින් මේ කාලේ ආන්දෝලනාත්මක දේවල් වලට ඔබ යොමු වෙලා ඒ දේවල් තුල ප්‍රසිද්ධියත් කරගන්නවා සමහර කිසි කෙනෙක් නොකරන දෙයක් ඔබ කරලා මොකක් හෝ මට්ටමකින් ඔන්න ප්‍රසිද්ධියක් අත් කරගන්නවා ඒක හැබැයි යහපත් පැත්තට යොමු කරගන්න උත්සාහ කරන්න හොඳින් හෝ නරකින් මේක ලැබෙන්නේ අන්න ඒක නිසා ඒක යහපත්ම කරගන්න උත්සාහ කරන තරමට ඔබේ පැවැත්මට යහපත් වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ ඒ වගේම මේ කාලේ ටිකක් ආකර්ෂණීය භාවයේ රූසපුව වර්ධනය වෙන කාලයක් පොඩක් අනිත් කෙනෙක් දැක්කහම විශේෂයෙන්ම අර ඔබ තුල දැන් කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ආකර්ෂණීය භාවයත් එක්ක අමුතු පෞරුෂයක් ඔබ තුල නිර්මාණය වෙනවා ඒක තුල ආකර්ෂණය දෙගුණ වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ලස්සන වෙන බලාපොරොත්තු වෙන ඕන ලස්සන වෙන කරන දේවල් වල ලස්සන වෙන්න පුළුවන් නේද? ඒ නිසා ලස්සන වීම නරකක් නෙමෙයි. තමන් ප්‍රියමනාපව තව කෙනෙකුට ඉන්න එක තරම් යහපත් දෙයක් නැහැ. ඒක තමා තුළින් තමා කන්නඩියෙන් බලයි තමා ගැන ප්‍රියමනාප භාවයක් දකිද්දි ඔය තියෙන ගොඩාක් අපල උපද්දර නැති වෙනවා. හේතුව මොකද? මනසට යම්සි සැහැල්ලුවක් සතුටක් එනවා. ඕක තමයි විද්‍යාත්මක තත්ත්වය. ඒකයි මම ගොඩාක් දොට ඔය අපල උපද්දර වැඩි අයට කියන්නේ ඔබ අර අඳින පළඳින විදිය ඔබේ ඔය කොණ්ඩේ පීරන විදිය කොණ්ඩේ කපන විදිය චුට්ට වෙනස් කරන්න මේ කාලපරිච්ඡේදය. එතකොට ඔබ තුල ඔබ වෙනසක් දකිද්දී අන්න ඒ වෙනස මේ ඔබගේ අර තියෙන ඍණාත්මක දේවල් අඩු කරලා ධනාත්මක පැත්තට යොමු කරන්න බලපන. ඕ හරි විද්‍යාත්මක හේතු කරන කිසිම গুপ্ত කාරණා නෙමෙයි. අන්න ඒ දේ හොඳට කල්පනා කරන්න. මේ කාලේ ඔන්න රූප ස්වභාවය පොඩ වෙනස් කරන්න හරිය ලස්සන වෙන උත්සාහ කරනවා. කටගලගෙන මේ උත්සාහ කරන්න. ඒ දේවල් තුල ඒ රූසපෝ වර්ධනය වගේම ඒ තුලින් ඔබට මානසික ධනාත්මක භාවයන් නිර්මාණය වෙලා ඒ ධනාත්මක භාවය ඔබව ඉදිරියට තල්ලු කරන්න ඔබව දියුණුව කරා රැගෙන යන්න මනා රුකුලක් වෙනවා. අන්න ඒ දේ මේ හැමදේම ප්‍රායෝගික කරගන්න උත්සාහ කරන්න මේ කාලේ. ඒ වගේම තව පැත්තකින් ඔබට යම් කිසි ආකාරයකින් ඔබට සතුරුකම් කරපු අය නැත්නම් ඔබට යම් කිසි ආකාරයකින් අපි කියමු රැකියා ස්ථානය තුළ ඔබට ප්‍රශ්න ඇති කර දැන් උසස් වීමට යද්දී ඔබ බලාපොරොත්තු තව කට්ටිය ඉන්නවනේ. අන්න ඒ ගෝලංග පරාජයපත් කරමින් ඔබට ඉදිරිය යන්න හැකියාව දෙනවා. ඔබේ සතුරංග පරාජයපත් වෙනවා. ව්‍යාපාර තුළ කරන කටකලග්න හිමියන්ට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඔබේ ඒ ශේෂ්ත්‍රයට සම්බන්ධ ඔබට තරංකාරීත්වයක් දකින අනිත් ව්‍යාපාරිකයෝ පසුබැසීමක් සිදු වෙනවා. ඔබ ඉදිරියට යෑමක් සිද්ධ වෙනවා. ඔබත් සමග හැප්පෙන්නේ නැහැ. ඔවුන් ඔබට යන්න ආරිනවා. මොකද ඔබත් එක්ක හැප්පෙන්න බෑ කියලා ඔවුන් දැනගන්නවා. අන්න ඒ නිසා ඔන්න ව්‍යාපාර ශේෂ්ත්‍රයේ වුණත් රැකියාව තුළ වුණත් ඔන්න ඒ தත්ය උපරිමයෙන් පෙන්වුම් කරනා වගේම අර පහුගිය කාලයේ විඳ දුක මතකයි ටිකක් විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසර කලින් කාල පරිච්ඡේදය තුළ වසර දෙකක් විතර ආපසර ගිහින් බැලුවොත් ඒ වසර දෙක තුළ කටක ලග්න හිමියෝ විඳපු දුක ඒ කියන්නේ මේ යහපත පේනවා කඩා වැටෙනවා අතරගත දේ කට දා ගන්න බැරුව යනවා වැටෙනවා සතුට වෙනවා ලැබෙනවා කියලා හැබැයි අන්තිම මොහොතේ නවතිනවා අන්න ගොඩාක් දුරට පීඩා මානසික පීඩා චිත්ත පීඩාව
අන්න රැකියාවල් අහිමි වුණ අහිමි කරගත්ත අන්න ඒ තත්ත්වය වෙනස් වෙලා ඔන්න යම් කිසියාකාරෙන් තමාටම තමා තුළ වෙනසක් තුළ ටිකක් සැහැල්ලුවක් මනස රැති කර ගනිමි. ඉදිරිට යමක් තියෙනවා. අර පුංචි දේවල්ටික වෙනස් කරන්න මොකද ෂණික කෝපය. විශේෂ වශයෙන්ම ඒ කෝපෙන් කියන වචන කිසිම සීමාවක් නැතුව මුවින් පිට වෙන දුරදිග නොසිතා කියන වචන වෙනස් වෙන්න ඕනා. ඒ දේවල් අර අනවශ්‍ය ඉක්මන්කාරීත්වයක් අර බුද්ධිය නැතුව කරන ඉක්මන්කාරී වැඩවලුත් මිදිය යුතුයි. ඒ දේවල් ටික වෙනස් කරගත්තොත් කටගාගනමියන්ට මේ කාලේ ලොකු පරිවර්තනයක් වසර දෙකකින් තුනකින් පස්සේ ජීවිතේ යහපත් ප්‍රබල පරිවර්තනයක් ඇති කරගන්න පුළුවන්. ඒක මේ කාලේ නම් නාස්ති කරගන්න එපා. මේ කාලේ අපතේ යවා ගන්න එපා. ඒක මගහැර ගන්න එපා. උත්සාහතරන කටකලග්නමිනි මේ ඉතාමත් ප්‍රබලයි. කුෂිකර්මයේ සම්බන්ධයෙන් කටයුතු කරන කටකලග්නමියන්ට අතිශුවිශේෂී ලාභත් වෙන කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඇයි කියයි මේ වැස්ස වැහැලා කුෂිකර්ම වගා හානි වෙලා කොහොමද මේ අපිට යහපතෙන්නේ කියලා ඒක ඔබ බලන්න. මම අද කියනවා මේ මාසේ අන්තිම වෙද්දී බලන්න. ඔන්න ඔබ බලාපොරොත්තු වුණාට වඩා ඒ තුළ ලාභ ඇති කරන්නත්, ඒ වගේම අලුතෙන් කෘෂිකර්මය පිළිබඳව යම්කිසි ආකාරයකින් අවධානය යොමු වෙන කාලයක්. සමහරකට මේ වෙලාවේ ඔබට මේ වැස්ස නිසා යම්කිසි ආකාරයේ හානියක් වෙන්න පුළුවන් කෘෂිකර්මය තුළ. නමුත් ඒ වැස්ස උපයෝගී කරගෙන ඔබට ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. මේ වෙද්දි ගොඩක් ගොයම් කපලා ඒ වෙන්න ඕන දේවල් කෘෂිකර්මාන්ත ශ්‍රේෂ්ඨ ඉන්න පළදාව නෙලමින් ඉන්න නිසා මේ වැස්ස ලොකු හානියක් කරන්නේ නැහැ මේ පාර. අර එළවලු ගොවින්ට පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඒ හැම දේ තුළම ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත්වේවි කෘෂිකර්ම ශ්‍රේෂ්ඨය. ඒ වගේම මැණික් පතල් ආශ්‍රිතව කටයුතු කරන අය, භූමිය සම්බන්ධයෙන් ඔය වෙලෙහෙන දාම් කරන අය, ඉඩම් වෙලදාම්, ඒවා ඔය තරව් කරුණු අතරමැදියෝ වගේ කටයුතු කරන අය, වාහන විකුණද්දී අතරමැදියෝ අන්න මේ කාල සීමතල හැකියා පවතින වගේම තමන්ගේ ඉඩකඩමක් විකුණ ගන්න හිටියා නම් ඔන්න මේ කාලේ ප්‍රමාද වෙයි තිබ්බනම් ඒ තත්ත්වයන් ඉසසිත කරන්න හැකියා පවතිනවා. ඒකත් අතට ධනයක් ලැබීමන්නේ. හැබැයි ඒක පරිස්සම් කරගෙන උත්සාහ කරන්න. පොඩ්ඩක් බුද්ධියෙන් තොර වියදන්නම් පෙන්නුම් කරනවා. ඒක මනාපාලනය කරන සමහරක් වෙලාවට අර ඔබ තුළ තියෙන ආකර්ෂණයත් එක්ක පිරිස එද්දී අර ඔබ ඒ තවත් ඔබ තුළ තියෙන අර රැස් පෙන්නන්ද අර යකර තියෙන්නේ කට්ටිය පිරිස ආවම අර ඔවුන්ට වියදම් කරන්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් වියහේදම් වලට යොමු වීමක් තියෙනවා. ඒවා හොඳයි. හැබැයි පාලනයක් තුළ සීමාවක් තුළ කරන්න උත්සාහ කරන්න. පෞල් ජීවිත කුටුම්භ ජීවිතක කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ පෞල් ජීවිත කුටුම්භ ජීවිත යම් කිසි ආකාරයක පහුගිය කාලේ තරම්ම ආරවුල් තත්ත්වයක් නැතු මතු වෙන්නේ. නිතර ඔබ තනි වෙනවා වගේ හැඟීමක් තිබ්බා. ඔබට යම් කිසි ආකාරයක හැම වෙලෙම පෞල් අයගෙන් හිත රිදීම හිත බිඳීම ආවා. අන්න ඒ තත්ත්වයන් සෑහෙන දුර සීමා වෙනවා. සම්පූර්ණ 100%ක් විසඳනවා කියන්නේ පහුගියට සාපේක්ෂව 75%ක් අතර සීමා වෙනවා. වගේම එක පැත්තකින් දැන් ඔබ ඒවට හුරු වෙලා ඒවා ලොකුට ගණන් ගන්න තත්ත්වයක් යන අර ඉස්සර වගේ හිත රිදිලා කල්පනා කර කර ඉන්නවා. කාන්තා පාර්ශ්වේ නම් ටිකක් හිත දුර්වල වෙන අඬනවා. අනේ තත්ත්වයක් නැහැ. දැන් ඔබ පොඩක් ඒකට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අර පහුගිය කාලේ තරම්ම පෞලයකින් අර ඔබට හිතට දැන දුක්ක ඔබට එන හිත රිදීම් සිදු වෙන්නේ නැහැ. පෞලයත් එක්ක ඇතුළට සතුටින් ඉන්න පහුගිය කාලට වඩා හැකියාව ලැබෙනවා. පෞලයත් එක්ක ඇතුළට යම් කිසි දේවල් කරන්න, ටිකක් විනෝදකාමී දේවල් කරන්න, හේතු කාරණා යෙදෙනවා. වගේම ඔන්න තමන් කරගන්න තමන් මූලිකත්වය ආරම්භ කරන කටයුත්ත තුළ පවුලේ වෙළඳාම, පවුලේ ව්‍යාපාරයක් ආරම්භ කරගෙන අන්න පිරිස එක්ක එකතු වෙලා ගමනක් යන්නත් හැකියාව පදිනවා. මේ කාලසීම තුළ ඔය දේපොළ එක්රැස් කරන්න පොඩි ආසාවකුත් තියෙනවා. මේ කාලේ දේපොළ එක්රැස් කරනවා කියන්නේ එක එකකට සාපේක්ෂව දැන් මේ කාලේ ඉන්න තත්ත්වයේ අනුව තමන්ට කියලා යම් කිසි දෙයක් ඉතුරුවක් කරගන්න, නැත්නම් මොන හරි දෙයක් ගන්න, ඉඩමක් ගන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඉඩම් විකුණන්න වගේම ඉඩම් ගන්නත් ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ යම් කිසි ආකාරයෙන් තමාගේ මතේම පිහිටවලා කටයුතු කරන්න උත්සාහ කිරීම නිසා සමහරකට පවුලේ අනිත් අයට තීන්දුව තියන ගද්දී ඔබ බාධා කරන එකට පදනවා. අනිත් අයගේ දේවල්ට වැඩිපුර ඇඟිලි ගහන්න නම් පෙළඹෙනවා. අන්න ඒ තත්ත්වේ නම් වෙනස් කරගත යුතුයි. තමන් හරි කියලා හිතලා කටයුතු කරනවා. දැන් පොල් ගහක් පෙන්ලා කියනවා ඔබ කියන මේ කොස් ගහක් කියලා, මුළු පවුලම කියන එක පොල් ගහක් කියලා. ඒ ඔබ ඒක පොල් ගහක් කියලා දැනගත්තත් ඔබ කියන්නේ කොස් ගහක් කියලා. කවදාකවත් ඒක නම් වෙනස් කරන්නේ නැහැ කන්නේ කටකලක් නෙමෙයි. ඒක නිසා ඒක ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න, ඒ ටික පොඩ්ඩක් වෙනස් කරගන්න උත්සාහ කරන්න. එතකොට අර පවුලේ අයගෙන් එන ඔබට විරෝධය අර හිතදීම් තව ටිකක් අර අඩු වෙනවා. ඊටත් වඩා අඩු කරගෙන ඒක නැත්තරම නැති කරගන්න පුළුවන්. ඔබ පොඩ්ඩක් මේකල් නිශ්ශබ්දව කටයුතු කරන තරමට යහපත් අවශ්‍ය දේ විතරක් කතා කරලා බුද්ධියෙන් කටයුතු කරන උත්සාහ කරන පවුල් ජීවිත කුටුම්බ ජීවිත ගත්තත්, ඒ වගේම දරුවන් සම්බන්ධ කාරණා තුළ පොඩ්ඩක් හිතරිදීම තියෙන, විශේෂයෙන් මේ ඔබට ටිකක්
විවාහපත්විච්ච නැත විවාහපත්වෙන්න ඉන්න වයසේ දරුදරින් න ඔවුන්ගේ විවාහය පිළිබඳ ගැටලු මතුවෙන විවාහ වෙලා ඉන්න ගැති විවාහ පිළිබඳ ගැටලු මතුවෙනවා විවාහ වෙන්න හිටපු සම්බන්ධතාව පවත්වපු අයට ගැටලු මතුවෙන එකට පදන ඒව හේතු කොටගෙන ඒ දරුවන්ගේ යම් කිසි ආකාරයක පසුබෑම හේතු කොටගෙන ඔබට පොඩ්ඩක් මේ කාලේ ටිකක් හිත රිදීමෙන් ඉන්න සිතිත් දෙනවා ඒ දේ පොඩ්ඩක් ප්‍රවේශම් වේතුන මොකද ඒව හේතු කොටගෙන මේ සෞඛ්‍ය ගැන මම ඉස්සලා කතා කරන සෞඛ්‍යමේ ගැටලුත් ඇති වෙන එකට පදනවා මේ කාල පරිච්ඡේදවල අදිරුදුර පීඩනයේ හෘද රෝගී තත්ත්වයන් විතර මතුවෙන එකට පදනවා අර අනවශ්‍ය විදිහට යර කල්පනා කරන්න කියලා. ඒක නිසා ඒ පැත්ත පොඩ්ඩක් පාලනය කරගන්න උත්සාහ කරන්න. ඒ දරුවන් කටතුල කලබල විය යුතු නැහැ. ඒ මගහැරන දේවල් පසුකාලන ඔබට හිතේවි යහපත සඳහා සිදුවුණු දේවල් කියලා. අන්න ඒක නිසා ඒ ගැන හිතලා හිත හදාගෙන මනස නිරවුල්ව පවත්වාගන්න උත්සාහ කරන කටකලග්න හිමි ඔබ. එතකොට ඒ தත්ත්වය යහපත් ලෙස මගහරවාගෙන යන්න පුළුවන්. මේ කාලේ යම්කිසි කොයි පවුල ඇත්තක මොන ආරවුල් තිබ්බා තමන්ගේ පවුල වෙනුවෙන් අර ප්‍රශ්නයක් ඇති වෙද්දි ඉස්සරහට එන්න ඒකට තනියම හරි මුණ දෙන්න ශක්තියක් එඩිතරකමකුත් ඔබට තියෙනවා. ඒ තුළ කැක්කුමකුත් ඔබට තියෙනවා. මොන ගැටලු මරාගත්තත් ඇතුලේ ප්‍රශ්නයක් ඇතිච්ච ගාම ඉස්සරහට ඇවිල්ලා ඔය ප්‍රශ්නෙට එරෙහිව කටයුතු කරන්නත් ඔබ පෙළඹෙනවා මේ කාලේ. අර ඒකින්ද අර ඇති වෙන කිසිම ගැටුමක් අර ලොකු අමනාපකමට යන්නේ නැහැ. මේ තත්ත්වය පෙන්නු කරන හැබැයි ඒ හැමදේටම බුද්ධිමත් වෙන්න. අධ්‍යාපනය ගැන කතා කරොත් කටකලක් නෙමෙයි මේ කාලේ. ඔන්න අධ්‍යාපනික වශයෙන් යම්කිසි ආකාරයේ තරඟ තුල ජයග්‍රහණත් කරගන්න. ඒ වගේම ඔය උපක්‍රමශීලීව ජයග්‍රහණයටපත් වෙන්න. يعني තරඟයක් කරත් ඒක අර තරඟය තුල නෙමෙයි. හැබැයි උපක්‍රමශීලීව කටයුතු කරලා අර යම්කිසි දේ තුල සාර්ථකයි. වංචා කරලා කියලා නෙමෙයි මේ කියන්නේ. අර තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා සමහරට ඔබට වඩා දක්ෂතාවයෙන් පරිපූර්ණ දැනුමින් ඉහළ දැන් ඒක තරඟය අනුව වෙනස් වෙනවනේ. අපි දැන් ක්‍රීඩා තරඟයක් කියමු, දුවන තරඟයක් කියමු. සමහරට ඔබට වඩා යම්කිසි ආකාරයකින් දුවන වේගවත් කෙනෙක් ඉන්නවා මෙතනදී. හැබැයි ඔබ මේ වෙලාවේ පරිසරයේ හෝ මොකක් හෝ තියෙන තැනක් අරගෙන ඒකේ සහය අරගෙන අන්න අරගෙන පරාජයටපත් කරන මානසික හෝ වටලා දිනන්න අන්න උපක්‍රමශීලීව ඔබට හැකියාව පවතුන. මේවා ඒව අයහපත් දේ තුළ නෙමෙයි යම්කිසි ආකාරයකින් උපක්‍රමශීලී කරන අයහපත් දේ පමණ නෙමෙයි. අන්න ඒ වගේ කටයුතු කරන දැන් අධ්‍යාපනික වශයෙන්ුත් එහෙම ඔබට වඩා දැනුම තියෙන ඉන්න පුළුවන්. නමුත් ඒ වෙලාව අනුව ඔබට ඒවුන් අභිභවයමේ ඔවුන් අභිභවයමේ හැකියාව තියෙනවා. ඔය වගේ නොයෙකුත් ශේෂ්ඨන්ල කටයුතු කරන අයට මේ වෙලාවේ ඔන්න උපක්‍රමශීලීව මූලිකත්වය අරගෙන දක්ෂතා පෙන්ලා ඔබට ජයග්‍රහණයට පත් වෙන කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වන තරඟයක් ගිහිල්ලා දැනුම යම් කිසි ආකාරයේ දක්ෂතාවය දැනුම මත වෙන කෙනෙක් දිනන වෙන්න පුළුවන්. නමුත් එතන කැපී පෙනෙන චරිතය වැඩිපුර මිනිසුන්ගේ අවධානය යොමු වෙන චරිතය ඔබ වෙන්න පුළුවන්. ඒකට මොකක් හෝ හේතුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් බලාපොරොත්තු විය හැකි අධ්‍යාපනික වශයෙන්. හැබැයි අධ්‍යාපනය දෙන උනන්දු උත්සාහය නම් පොඩ්ඩක් අඩුයි. නමුත් අර මොකද්ද වාසනාවකට වැඩෙන යම්කිසි සාර්ථකත්වයකට බලාපොරොත්තු විය හැකි. අර හැබැයි මේ දේ හොඳට මතක තියන්න. අර හදිසි ඉක්මන්කාරීත්වය ප්‍රශ්නපත්‍ර උත්තර ලියන ගියාම මේ ප්‍රශ්නය. ඔබ තුල තියෙන ඉක්මන්කාරීත්වය ප්‍රශ්නපත්‍රයේ උඩින් උඩින් කියෙව්වා උත්තර ලියව. බලද්දී ඔබ දැනගෙන ඉඳලා තියෙනවා උත්තරේ. හැබැයි ප්‍රශ්නට අදාළ උත්තරේ නෙමෙයි ලියලා තියෙන්නේ. ඔබට අර උඩින් කියවදී ආපු අර්ථයට අදාළ. අන්න ඒ වගේ දේවල් තියෙන නිසා ඒ පැතුලින් පොඩ්ඩක් ප්‍රවේශම් වෙලා කටයුතු කරන උත්සාහ කරන මොකද දැනුම තියෙද්දී නිකන් අපි බොරුවට පසුබසින්න අවශ්‍ය නැහැ නේ. අපිට තියෙන ජයග්‍රහණ අහිමි කරන්න අවශ්‍ය නැහැ නේ. අන්න ඒ වගේ අනවශ්‍ය කලබලකාරීත්වය ඔය විභාගවලට මුහුණ දෙද්දී උත්තර ලියද්දී නම් ගොඩක් වෙනස් කරගන්න වගේ බලාගත යුතුම වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු කරන කටකලග්න හිමින්ටත් තියෙන්නේ මේ කාලේ පොඩක් කල්ලි ගහෙන්න පිරිස එක්කතු වෙලා ඔය පොඩි පොඩි විප්ලව කරන් අන්න පොඩ්ඩක් පෙළඹෙන කාලය. ඉතින් ඒව තුල ඔබට යහපතක නායකත්ව ලැබිලා පිරිසට ජනප්‍රිය වුණාට ඔබට යම්කිසි බාධාවල් සිද්ධ වෙන්න ඉඩ හැකියි. අතනෝ පන්ති තහනම් වෙන්න නැත්නම් මොකරි නීතිය ප්‍රශ්න ඇති වෙන නැත්නම් රෝහල් ගත වෙලා ඉන්න අනතුරක් වෙලා නැත්නම් සතුරන් නිර්මාණය කරගන්න ඔබගේ ඔබ ගැන ඔය වැරදි විදියට අවධානය යොමු වෙන්න හේතු කාරණා දෙක නිසා අනිත්‍ය වෙනුන් සත්‍යතාවය සත්‍ය වෙනුන් පෙනහිට මිතා යහපත්. හැබැයි ඒ හැම දෙයකම බුද්ධියෙන් මුණ දෙනවා. නැත්නම් ඔහේ ගිහිල්ලා හැම දෙයකම රණ්ඩු සරුවල් වෙලා ගැටුම් ඇති කරගෙන නිකන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව බුද්ධිමත් තරමක උපක්‍රමශීලීව ඒ දේවල් පහර දෙන්න උත්සාහ කරන්න. ඒ හැර යන්න එපා මේලා ප්‍රසිද්ධිය වගේ දේවල්. පුළුවන් තරම් මේලා පොඩ්ඩක් මගහැරලා ඉන්න උත්සාහ කරන මොකද අධ්‍යාපන කටයුතු වැඩි අවධානය යොමු කරන්න. ඒ දේවල්ට වෙලා වෙයි, වෙලා වෙනකන් ඉවසීමෙන් බලන් ඉන්න. නැතුව වෙලා වෙන්න කලින් ගිහිල්ලා නිකන් තේරුමක් නැතුව ඔබ අමාරුවේ අපහසුතාවයට පත් වෙන්න යන්න එපා. ඒ වගේම මේ කාලේ විදේශගත වීමේ හැකියාවක් බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා ඒ සඳහා ඔන්න හැකියාව පවතින. හැබැයි මේ දේවල් ටික දීර්ඝ කාලීන ගමන් වලට එතරම් පිහිටීමක් නැහැ. මේක පොඩ්ඩක් අර
කෙටිකාලන විදෙස් ගමන්නලතම වැඩිපුර පෙන්නුම් කරන්නේ. කෙටිකාලන ගමන් බිමන් ගිහිල්ලා ඒ තත්ත්වයන් තුළ ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්න හැකියාව පාදෙනවා. අදීර්ඝකාලීන සඳහා විදෙස් ගමන්වලට ඉදිරියේදී කාලේනවා එතෙක් ඉවසීමෙන් ඉන්න. ඒ වගේම මේ කාලසීමා තුළ ඒ සම්බන්ධ කාරණා තුළ හෝ වේවා රණ්ඩු සරුවන් වීම ඉඩකටකුත් පාදෙනවා නෝ ඒජන්සි වල අයත් එක්ක. අන්න ඒක නිසා ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් කටයුතු කරන්න යුතුයි. මම ගුරුමාරුදිත් කිව්වා මේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු කාරණා තරමක් දුරට ඔබට විසඳා ගැනීමට හැකි කාලයක් තිස්සේ පැවති අසනීපකාරී තත්ත්වවල මිදීම ලැබෙන්න හැකියාව පවත්වන කියලා. ඔව් ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. නිදන්ගත රෝගී තත්ත්වයන් දිය වැඩි ආව අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් හෘද රෝග තත්ත්වයන් වග්ගඩ රෝගී තත්ත්වයන් වගේ ඒ වගේ එකීමේ අර බෝ වෙන රෝග ගණේ රෝග ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වවල පීඩා විඳින අයට ඒ වලින් මිදීමේ හැකියාවක් පවතිනවා. හැබැයි මේ කාලසීමා තුළ ඔය අස්සි සම්බන්ධයෙන් බිඳීම කියන අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුමයි මේ කාලේ. ඔය තියුණු ආයුධ වලින් වෙන තුවාල අන්න තියුණු ආයුධ වලින් වෙන තුවාල කියව ගම මේ ගහ ගන්නවා කියලා නෙමෙයි. ගිහිල්ලා කඩු කිනිසුලින් ගහගෙන ඉන්න පමණ නෙමෙයි. ගෙදර තියෙන පිහිර කැපෙන්නත් පුළුවන්. ඒක තියුණු ආයුධයන්. අන්න ඒ නිසා නැත්තම් ඔබ වැඩ කරන තැන ඔබ කරන අනුව යන්ත්‍ර සූත්‍රයකටත් ඒ කියන්නේ තියුණු මොකක්ද දෙයක් කැපෙන්න පුළුවන්. අතපය කැපෙන්න පුළුවන්. ඒ විශේෂ උදළු වලට ඒක ඇති ඒ වලින් වැඩ කරද්දි. වැඩ කරද්දිත් ඒ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා පොඩ්ඩක් ඒ වලින් ප්‍රවේශම් වෙන්න. ඒ වගේ දේවල් කරද්දි කල්පනාකාරී වෙන්න. ආවට ගියර කඩතු කරන්න එපා. අනිත් පැත්තේ මේ විදුලිය සම්බන්ධ විදුලි සැරවැදීම් වගේ සම්බන්ධ කාරණා වලට හේතු කාරණා වෙන්න පුළුවන්. ඒ වගේ අනතුරු වලට භාජන වෙන එකට පවතිනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ කටකලක් නෙමියන්. සාපේක්ෂව ගත්තාම අර සේම් රෝගේ ඒවා ඉතින් කියන්න ඕනේ නැහැනේ. මේ වෙහි කාල සීමා තුළ ඒවා කොහොමත් හදෙනවා. මේ කාලේ ටිකක් ඒ වෙනදීමේ සම්බන්ධතාව ඔබට තියෙනවා. ඒ නිසා ඒවට සැලකිලිමත් ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන විදිහට ආහාර පාන අරගෙන ඔය කොත්තමල්ලි ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා විටමින් සී වෛද්‍ය උපදෙස් මත ඒවා අරගෙන අර ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න. එතකොට ඒ වගේ දේවල් වලින් මිදෙන්න හැකියාව පවතිනවා. ඕවා සරල දේවල්. කොහෙත්ම කලබල වෙන්න එපා. මේ ඊරාශ්‍ර තත්ත්වෙකුත් පවතිනවනේ. අන්න ඒක නිසා පොඩ්ඩක් ඔය ආදරය සම්බන්ධ කාරණා කියන බැලුවා. පොඩ්ඩක් ආදරය සම්බන්ධ කාරණා තුළ නම් පොඩ්ඩක් හිත්‍රිදීම් ටිකක් ඇති වෙන්න ඉඩකට පවතිනවා. ඒකට හේතු වෙන්නේ ඔබ තුළ තියෙන අනවශ්‍ය ඉක්මන්කාරීත්වය, අනවශ්‍ය ආවේගය ඉඳලා දුරදිග හිතන්නේ නැතුව වචන පිට කරනවා, රණ්ඩු සරල වෙනවා, අනිත් කෙනාගේ හිත්‍රි දෙනවා, දෙන්න තරහ වෙනවා. එන්නේ පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා, වේදනාව විඳිනවා, මානසික පීඩා, චිත්ත පීඩා විඳිනවා. සාමාන්‍ය තත්ත්වය. හැබැයි ඔබ ඒ ඉක්මන්කාරීත්වය හදිස්සිය පාලනය කරගෙන අර දුරදිග හිතලා වචන පිට කරන ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා විහිින්දා ගන්නලෙන්නේ ඒවා. ඒවා හැබැයි සැලකිලිමත් කටයුතු කරන්න. ඒ දේවල් නොවෙන්න වග බලා ගන්න. එතකොට හැකියාව පවතිනවා. හැබැයි ඔය බැඳීම් සම්බන්ධ කාරණාත් තුළ අතීතයේ සිදුවිච්ච බැඳීමක් හේතු වුණා, අතීත සිදුවීමක් හේතු වුණා, ඒ බැඳීමක් හේතු කරගෙන ඔබ තුළ ඔබට යම් කිසි ආකාරයක අපවාද, අපහාස සිදුවෙන්න, දැන් තියෙන ඔබේ ජීවිතයට යම් කිසි ආකාරකින් බාධාවක් එල්ල වෙන්න, යම් කිසි බලපෑමක් ඇති කරන හේතු කාරණා යදෙනවා. අනේ ඒස දැන් අතීතයේ කරපු දේක් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි ඒ දේවල් වලින් එන බලපෑම අවම කරගන්න, ඒ වගේ සිද්ධාමයන් තුළ ඔබ බුද්ධිමත්ව හැසිරෙන්න, ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න, ආවේගශීලීව කටයුතු නොකර ඉවසීමෙන් කටයුතු කරන්න, අර දුරදිගනසිතා වචන කියන්න යන්න එපා. මොකද හේතුව ඒ කියන වචන ඔවුන් ඔබටම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න හේතු කරන්න. ඔබ මේල ආවේගශීලීව ඔවුන් එක කටයුතු කරද්දී ඒ ඔබගේ ක්‍රියාකලාපේ ඔබට එරෙහි වෙන්න හේතු කාරණා දෙන. ඒ නිසා මේලාවේ බුද්ධිමත්තේ සම්බන්ධ කාරණා තුළ කටයුතු කරන් යන්න. කලබල විය යුතු නැහැ. මේ හැමදේම ඔබට වෙනස් කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ මනස තුළ යම්කිසි තැම්පත් බවක්, මනස තුළ තියෙන වියවුල්භාවය නැති කර ගැනීම, යම්කිසි ආකාරයක මනස සැහැල්ලුවට පත් කර ගැනීමක් තමයි අත්‍යවශ්‍යනේ. ඒකට තමයි මේ පිළියම් පිළිවෙත් විද්‍යාත්මක ක්‍රමවේද තුළ පිහිටවල කියලා තියෙන්නේ. මේවා කිසිම දෙයක් গুপ্তකාරී දේවල් තුළ නෙමෙයි තියෙන්නේ. මේ හැමදේ තුළම තියෙන මනසට ඔබේ ඕරයකට ධනාත්මක භාවයක් ගෙන දෙන කාරණා. අන්න ඒක නිසා ඒ දේවල් નિවැරදිව කරලා ජීවිතේ ගොඩ යන්න ඔබට පුළුවන්. මොකද මේ ජුනි මාසයේ විශේෂ හැරවුම් ලක්ෂයක් වෙවි ඔබට. ජීවිතයේ යම් කිසි ආකාර පහුගිය කාල පරිච්ඡේද තිබිච්ච පසුබෑම නැවත හරි පැත්තට යොමු කරගෙන යූටර්න් එකක් ගන්න පුළුවන් වෙන කාලයක් වෙනවා. අන්න ඒකින් උපරිම ඵල ප්‍රයෝජන ගන්න කටකලක් නෙහිමියෝ මෙන්න මේ ජුනි මාසයේ වග බලා ගන්න. බයෙන් එපා. ඔබ දිනනවා දිනනවාමයි මේ ඉදිරි ගමන යන්න නම් ඔබ තුළ ඒ පුංචි වෙනස්කම් ටික කරගෙන දිනමු ජීවිතේ. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත්වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත්, සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දේ උදෑසන අවදින ගම රාත්‍රී නින්දර පෙර අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව,
ශ්‍රවණය කරන්න සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මං හැමදාම කියනවා ඔවා ඔබ අර නැකීටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහනට වඩන කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙනවා. ඒක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එක ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන්න. සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න, ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරන් යන්න. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා, සමහරුන්ට ඔක යම්කිසි ආකාරයෙන් තර්මද්වලට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරපු මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගෙලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතාගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල නැහැ කියන. හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ යහපත වෙන සක්සිද්ධ වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද, ඒ වගේම ධම්මචක්කම් පවත්තන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කියලා පුරුද්දක් කරගන්න. මේ කාලපච්චය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකෝ. සතියක් දෙකක් තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනී ඔබට ආරක්ෂාව සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන් මේක පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන්නේ පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙදී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන්. Google එකට කියලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම හැමදාම කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම්කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා. ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා, මට පීනස තියෙනවා, මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න. ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා, කළු හීනටි හුම්ම නොහෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකි නම් යහපත්. නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ, ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ. කිරිබත් වෙන වැඩි කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැණි කරගෙන මේ මාසයේ ඔබගේ යම්කිසි ආකාරයක ආර්ථිකමය වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි, සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි, ඉන්ධන, ගමනාගමන, අධ්‍යාපන හැමදේම ලියන්න. ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන්, සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි අදහසක් පෞගිය මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් කරකවන්න ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරාගෙන මේ මුදල ඉපේ යුතුයිනි. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන්. මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම්කිසි ආකාරයෙන් අර ඉක්මවා යන නොදී වග බලා ගන්න.
පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිසාව බලන දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න. කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිසාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින් මේ සූර්ය ආලෝකය මත මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින් මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිද්ධ විය යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් තේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම්කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙදල ඔක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිළුවකගේ හැංගෙයි නෑ. ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගියසරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ කිසිම ඒ ඉතිරියන්නේ එහෙම නැත්නම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟ ඒ දේ සියලු දේ හිතා ගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳටම ඇති හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා. ගැබෙන අය කරන්න යන්න එපා. කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන්ගේ ගෙදර ඉන්න සතර දීලා ඩන්නේ ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධන ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා බඩගින දරා ගන්න අමාරුයි ටිකක් වතුර බොන්න වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ අන්න ඔබට දුක් විඳීමේ අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුළ ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්න හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තා නම් ඒකෙනා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රා කරන්න. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිතූ ධනාත්මක භාවය ඔබ සාර්ථකත්වයටගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළ සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිතූ ශිව මන්ත්‍රයක් ගැන. මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාලේ සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මහදස සතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමකට අයිතියක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත් ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ওই මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතේට ගැටලුවක් එන වෙලාවක
යම්කිසි ආකාරයකින් කරදරයක් යන හැම වෙලාවකම උත්තරයක් නැති හැම වෙලාවකම මේ යන් ඒ මන්ත්‍රයත් මෝර පිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුල ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුල පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුල තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින්නේ. ඒ නිසා ඒ දේ කරන්ද මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන්ම මේ තිරේද්දිස්සේවි කටපාඩම් කරගන්න ඒ විදිහට කටයුතු කරන්න. මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකුමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘත. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය ඔබේ ඉදිරිතරකම ඔබගේ ප්‍රඥාව ඔබගේ නිරෝගී භාවය ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුත් තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේස ඉස්සරහින් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියන්න නැගිට ගාම ඕක පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදිහට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි ගමන්න ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදිහට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලත් මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි. සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වය අත්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒක නිසා මේ දේවල් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයන් අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්ද. ඒ වගේම හැම සිකුරාදාකම අඩුමතරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසද වන්න පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදා දවසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරු ශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11:00 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් Tamanta හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් වූවන සඳහා සහභාගී වෙන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුළ තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන්. කලබල වේ තුනේ අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.